ජෙසුපීටයි අපි දවස ආරම්භ කරමු උන්වහන්සේ තුළ ලස්සන දවසක් සුබ දවසක් වෙන්නටයි කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ සෑම සිරු දෙනාටම අපි වෙනදාමෙන් උන්වහන්සේගේ වචනයට සවන් දීලා ඇහුම්කන් දීලා දවසේ වැඩ කටයුතු අපි ආරම්භ කරමු ප්‍රේමන්තේනි අද අගෝස්තු මාසේ 18 වෙනිදා සිකුරාදා දවසයි අපි හැමදෙනාම ඉන්නේ සාමාන්‍ය සමයේ 19 වෙනි සතියේ ප්‍රේමන්තේනි ප්‍රසාද නිධාන හතක් තියෙනවා අපිට ඒ ප්‍රසාද නිධාන හතේ පූජකවරයයි ආශිර්වාදකාර බන්ධනයයි මේ සක්‍රමේන්තු දෙකම තියෙනවා එතකොට හිතන්න එපා ආ ස්වාමි කෙනෙක් වෙන එක තමයි උත්තරීතරම දේ ප්‍රසාද නිධාන හතෙන් ප්‍රධාන වෙන්නේ පූජාත්වරයයි කියලා නෑ එහෙම වෙන්නේ නෑ පූජාත්වරය හා සමානවම ආශිර්වාදකාර බන්ධනයක් තියෙනවා දැන් මේ නිධාන දෙකෙන්ම ඔබවමාව අපි හැමදෙනාම උන්වහන්සේ කැඳවනවා විදි දෙකකට සමහරක් කට්ටිය පෞල් ජීවිතයේ තුල විවාහ ජීවිතයේ තුල උන්වහන්සේ කැඳවනවා සමහරක් කට්ටිය තෝරාගත්තු සීමිත පිරිසක් පූජකවරය තුල උන්වහන්සේ කැඳවනවා එතකොට ප්‍රේමන්තේනි මේ ප්‍රසාද නිධාන හතෙන්ම ඔබට මට ලැබෙන වරප්‍රසාදයකයි දැන් ප්‍රසාද නිධානයක් කියලා කියන්නේ පිටස්තර ආලේපයක් ඇතුළාන්ත වරප්‍රසාද අපට ළඟා කරලා දෙන. දැන් අද දවසට නියමිත උන්වහන්සේගේ වචනය තුල කතා කරන්නේ ආශිර්වාදකාර බන්ධනය පිළිබඳ. ඒ හා සම්බන්ධව දික්කසාදය පිළිබඳ අද කතා බහ කරනවා. දැන් මේ කතා බහ කෙරෙන්නේ ජේසුගෙන් අහන ප්‍රශ්නයක් කරහා. උන්වහන්සේගෙන් අහනවා දික්කසාද වීම සුදුසුද? දැන් උන්වහන්සේ පෙන්눔 කරලා දෙනවා විවිධ දේවල් අරගෙන උන්වහන්සේ ඉතා ලස්සනට පැහැදිලි කරලා දෙනවා විවාහය කියලා කියන්නේ උත්තරීතර දෙයක්. ප්‍රේමන්තේනි ඔබගේ මගේ අම්මගේ තාත්තගේ විවාහයේ ඵලය වෙන්නේ අපි. ඒ අය විවාහ ජීවිතයේ තුල දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් දරුවෝ බිහි කරලා දෙවියන් වහන්සේගේ ආශිර්වාදයෙන් තමාගේ වැඩ කටයුතු කරගෙන ගියා. ප්‍රේමන්තේනි ඒක නිසා මොන ජීවිතයක් වුණත් උන්වහන්සේ ජීවිතයේ තියෙන සුන්දර බව ආරක්ෂා කරන විදියට වැඩ කටයුතු කරන්නට අපට ආරාධනා කරනවා. ඒක නිසා ප්‍රේමන්තේනි අද උන්වහන්සේ කතා කරන්නේ ජීවිතයේ තියෙන උත්තරීතර බව. විවාහ ජීවිතයේ තියෙන උත්තරීතර බව. විවාහය තුළ උන්වහන්සේ කියනවා ඔබව විවාහය තුළ එකතු කරන්නේ දෙවියන් වහන්සේ. ඒක නිසා දෙවියන් වහන්සේ එක් කරන දෙය මිනිස්යාට වෙන් කරන්න බෑ. ඔබ පල්ලි අල්තාරයේ ඉදිරියේහි විවාහ වුණාට ඒ විවාහය සිදුවෙන්නේ ස්වර්ගයේ. ඒක නිසායි උන්වහන්සේයට අරුතක් දෙන්නට යන්නේ ඔබව එකතු කරන්නේ දෙවියන් වහන්සේ. ඒක නිසා දෙවියන් වහන්සේ එක් කරන අය මිනිස්යාට වෙන් කරන්නට බෑ. එයින් පෙන්눔 කරලා දෙන්නේ විවාහ ජීවිතයේ තියෙන උත්තරීතර බව උන්වහන්සේ අද ඔබට මට පැහැදිලි කරලා දෙනවා. ඒක නිසා ප්‍රේමන්තේනි අද මේ දවසේ අපි විවාහ යුවල් උන්වහන්සේ ඉදිරියේ තබමු. අපේ අම්මව තාත්තව ගෙදර දොරේ විවාහ වෙලා ඉන්න අය මේ හැම කෙනෙක්ම උන්වහන්සේ ඉදිරියේ අපි මතක් කරමු. ඒ අයට දේව ආශිර්වාදය දේව ශක්තිය තව තව ලැබෙන්නටයි කියලා මේ සුන්දර වූ දවසේ අපි ආඥා කරමු. ජේසුස් පිටයි.